राजकीय विद्यालय ट्रेनिंग यूजी पी हिटगन यूडी पेरे मेदनेीत बहुदेन अलुत परंपरा वेदन तिसाबी सेकर अंगे महागेदर चित्रपाटी अट मे गीते अतुलाती मत्संप महागेदर चित्रपाटी सोमलता सुभ सिंह प्रधान चारित्र निरूपणे कर अद मे हेन्दी कथानायक लायनल प्रणांत बहुत मे महागेदर चित्रपाटी भूमिका वक निरूपणे कर महिताने मे हेन्द पटांगा सुदुसुम स्वर पद्धति तमाइ ए नील हस्तले आदि नम गीते स्वरलता मेक नदी के गुरु के हिते अन मेकट किया मेक होगी भाषा वेन डिजिटलियानु दुरट वेडीनु स्वयं किया कोविड काले ताले ते होतक दुरट वेडी में उत्सव कोमुना मे कृति न तमे पुत लिया वेन අපේ රටේ සුවිශේෂී වූ පුද්ගලෙක් පිළිබඳව. ඉතාම දීප්තිමත් කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු පිළිබඳව. ඉතාමත් කුළුපග මිත්‍රයෙක් පිළිබඳව. ඉතාම තියුණු ප්‍රේක්ෂකයෙක් පිළිබඳව. ඉතාමත් යහපත් සහෘදයෙක් පිළිබඳව. ඒ වගේම සැබෑ මනුස්සකම් ඇති මිනිසෙක් පිළිබඳව. එතමයි MEL ප්‍රනාන්දු හෙවත් ලයනල් ප්‍රනාන්දු මේ පුත A man for all seasons ලයනල් ප්‍රනාන්දු තරින්දු උඩුවර ගෙදර තමයි පුත ලියන්නේ මේක ලේසි පාසු වැඩක් නෙමෙයි මේක නොසෑහෙන අභියෝගයක් මේ අභියෝගය ආපුහාම තරින්දුට මොකක්ද දෙකපාරටම හිතුනේ මම ඇත්තටම දැන් ලයනල් ප්‍රනාන්දු සර්ව මේ අපිට මට මොන ගැහෙන්නේ මාධ්‍යවේදියෙක් විදිහට පත් වුණා මේ මේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම වැඩ කරන්න පටන් ගන්න වෙලාවෙ වෙද්දී ලයනල් සර් ඔක්කොම කරලා ඉගෙන ඩන් ඉට් ඕල් ඔක්කොම ඉවර ආය හැරිලා බැලුවම නොබෙල් මේ සාමතයාගේ ඉඳන් හැමදේම ගෑවිච්ච හැමතැනම ඉඳපු මේ ඓතිහාසික චරිතයක් එතකොට මම මුණ ගැහෙනකොට වැඩිපුර විශ්‍රාමික විශ්‍රාමික ගෞරවනීය මිනිස්සෙක් ලයනල් ප්‍රනාන්දු නම ඇහුවම බය හිතෙන විදිය කෙනෙක්. ඉතින් මම මුලින්ම ওই සම්මුඛ සාකච්ඡාවටම හම්බෙලා කතා කරාම තමයි තේරුනේ ලයනල් ප්‍රනාන්දු කියන්නේ කොච්චර සාමාන්‍ය මිනිස්සෙක්ද කියලා. අද මම මේ මොහොතේ මම මෙතනින් එහාට මම ජීවිතේ අරගෙන යනකොට මගේ ජීවිතේ හැමතැනකම ලයනල් ප්‍රනාන්දු ඉන්නේ. මම මෙතනින් එහාට කතා කරන දේවල් වල මම මෙතනින් හට ලියන දේවල් මම මෙතනින් හට හිතන දේවල් වල අනිවාර්යයෙන්ම ලයනල් ප්‍රනාන්දු ඉන්නවා. ඉතින් ඒක මේ පොත ලියන්න ආරාධනාව ලැබෙන්නත් කලින් අපි මුණ ගැහිලා තියෙනවා කතා බහ කරලා තියෙනවා. කෞශල්‍ය රක්කා ඊට පස්සේ චන්දනයිල හිතවත්කමට ඒ බැඳීම තිබුණා. දවසක් දා එකපාරම කතා කරලා මේ මෙහෙම තරිඳු මේ මේ පත්තරේ වැඩවලට අමතරව මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇහුවම බය වුණා ලයනල් ප්‍රනාන්දු කතාව ලියන මම බය වුණා. බය වුණේ ලයනල් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවිධානයක මේ මේ රසායනිකාවි පිටු දැකීමේ සංවිධානයේ ප්‍රධානියා විදිහට ඉඳලා සභාපති විදිහට ඉඳලා ඒ සංවිධානයේ නොබෙල් ත්‍යාග සාමත්‍යාගයේ පවා හම්බුන නිසා නෙවෙයි. එහෙම නැත්නම් අර කිව්වා වගේ අමාත්‍යංශ ගණනාවක ප්‍රධානියෙක් විදිහට ඉඳපු නිසා නෙවෙයි. මුළු රටම දන්න යාපනයේ ඉඳපු
විශිෂ්ටම දිසාපතිවරයෙක් මහ දිසාපතිවරයෙක් වෙලා හිටපු නිසා නෙවෙයි. මට බය වුණේ ලයනන් ප්‍රනාන්දු කියන්නේ කොච්චර සිම්පල් මිනිහෙක්ද මං කොහොමද ඒක කියන්නේ කියලා. මං කොහොමද පොතල් ලියලා කියන්නේ මේ ලයනන් ප්‍රනාන්දු සිම්පල් හරිම සරල සාමාන්‍ය මිනිස්සෙක් කියලා. ලයනන් ප්‍රනාන්දු කොච්චර ආදරණීය මිනිස්සෙක්ද කියලා. කොච්චර ලෙජන්ඩ් එකක්ද කියලා. කොච්චර ගෞරවනීය මිනිස්සෙක්ද කියලා. මං බය වුණේ මේ මේ සරලකම කියන්නේ කොහොමද කියලා. මෙච්චර මෙච්චර පසුබිමක් තියෙද්දි මෙච්චර ලොකු ප්‍රොෆයිල් එකක් තියෙද්දි මං කොහොමද ලයන ප්‍රනාන්දුත් එක්ක ගනුදෙනු කරන එක මුණ ගැහෙන එක කතා බහ කරන එක කොච්චර සරලද කියලා කියන්නේ. මම එතනින් එහාට පොත අවසාන වෙනතුරු මම උත්සාහ කරේ ඒ සරල බව පෙන්වන්න. මේ පොත කියවුවොත් ඕන කෙනෙක්ට තේරෙයි. ඉතාම සරල භාෂාවක්. ඊට පස්සේ මේ සිද්ධි පිටිපස්සේ තියෙන නිකන් මම කියවලා තියෙනවා රාජ්‍ය සේවයේ ඉඳපු චරිත, දේශපාලනයේ ඉඳපු චරිත වල ජීවිත කතා. ඒ ඒ කතාවල තියෙන්නේ හරිම ලොකු පොත්, හරිම ලොකු පොත්වල සිද්ධි ගොඩක්. ඊට පස්සේ විවිධ සිදුවීම්, විවිධ අනිවාර්යම තියෙන ඒගොල්ලෝ කරපු අර මෙච්චර පිරිසක් පාලනය කරා, මෙච්චර තැන්වල හිටියා, මේ 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 ලොකුකම, ඒ ලොකුකම තමයි ඒ වගේ පොත්වල තියෙන. ඉතින් මම පුළුවන් තරම් ට්‍රයි කරේ ඒ ලොකුකම් පිටපස්සේ තිබ්බ පුංචි සිද්ධි හොයාගෙන. පුංචි සිදුවීම් ඇතුලේ ඒ ලොකුකම් පිටපස්සේ ඉන්න සරල මේ ඉන්න මේ මනුස්සයව පෙන්වන්න කොහොමද? ඉතින් මට අභියෝගයක් විදිහට දැනුනේ ඒක. හොඳයි විපුල, ඔබ කොහොමද මේ ලයනල් ප්‍රනාන්දු කියන රාජ්‍ය සේවකයාව දකින්නේ? මම ප්‍රථමයෙන්ම ලයනල් ප්‍රනාන්දු මහත්මයා හඳුනගන්නේ 90 දශකයේ. නමුත් ඊටත් කලින් මම මට මතකයි මම සස්පෙල හදාගන්නකොට තමයි මෙතුමාව ප්‍රථම සිංහල සභාපති මහත්මයා තමයි යාපනයට පත් කළේ. ඊට පස්සේ මෙතුමා සභාපති වෙලා හිටියා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. ඊට පස්සේ ඔය නිකුත් ආයතනවල ඊළඟට ලේකම් වරයා හැටියේ තමයි ප්‍රථම වශයෙන් මම හම්බුනේ. මොකද මෙතුමා හිටිය එකල තිබුණා ප්‍රබල අමාත්‍යංශයක් සංචාරක නාවික සහ ගුවන් සහ මාධ්‍ය. ඒ අමාත්‍යංශේ තමයි මෙතුමා ලේකම් වරයා හැටියට පත් වෙලා හිටියේ. එතකොට මම සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරන කාලේ එදා ඉඳන් මට ප්‍රශ්න තිබුණා මෙතුමා එක වැඩ කරද්දී මාස කීපයකින් ඉතාමත්ම හදිස්සියෙන් ඉවත් වෙලා ගියා. කවුරුත් දැනගෙන හිටියේ නෑ ඇයි මේ මේ ඉතාමත්ම වැඩ කරන්න පුළුවන් ප්‍රබල අමාත්‍යංශයක නිලධාරියෙක්. නමුත් අවුරුදු ගණනාවකට පස්සේ තමයි අපි ඒ කරුණ දැනගත්තේ. ඒකත් මෙතුමාගෙන් නෙමෙයි දැනගත්තේ. ඒකත් මේ එකම ඉතාමත්ම සරලව කියන්න පුළුවන් නම් රට සහ රටේ අනාගතයේ පිළිබඳ තිබුණ ප්‍රශ්නයක් උඩ මතු කරගෙන තමයි එතුමා ඒ අවස්ථාවේ තීරණය අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ප්‍රථම වශයෙන් මට එතුමා මහත්ම සාරිසලා මලයාසියට ආපුවම මම හිටියේ කවුන්සලර් හැටියට වැඩ කරන කාලේ. එදා ඉඳන් අද වෙනකන් අපි එතුමාගේ පවුලටත් ඉතාමත්ම සමීප වැඩ කරා. දැන් අවුරුදු 3කට කලින් මම ඇහුවා මේ ඇත්තවකම දැන් මෙතුමට කතා කරන්නේ තුන්කෝ කියලා. එතුමා මට කතා කරන්නේ දතෝ කියලා. මේක දන්නේ මේක සල්ලි කොහොම කීප දෙනෙක් ඔය මලේස් මලයාචර් ඉන්න කීප දෙනෙක් විතර. ඒ රටේ තියෙනවා ඒගොල්ලගේ සම්මාන පද්ධතියක්. ඒ කියන්නේ මැලේසියාවට ආවේනික වූ සම්මාන පද්ධතිය. අපට තියෙන සම්මාන දැන් ඉස්සර සර් කියලා කිව්වා. සර් නිමල් ප්‍රනයන්. ඒ ඔක්කම රජින ගෙන්නාව රජ්ජුරුවන් ගෙන්නා. ඒ වගේම මැලේසියාවෙත් ඔය ධාතු තුංකු ඒ විදිහේ නාමාවලියක් පද්ධතියක් තියෙනවා. ඉතින් තුංකු කියන්නේ රජ පවුලයා. ධාතු කියන්නේ අන්තංගර දේශබන්දු අන්න එහෙම එකක් ගන්න එක්කෙනුට. ඉතින් කොහොම හරි මෙතුමා මට ඒ තනතුර දුන්නා. එතකොට එතුමා කරපු හැම කර්තව්‍යකම තිබුණා අපි මේකට කියන්නේ මේ අන්ඩර්ලයිනින් තීම්, අන්ඩර්පිනින් තීම් කියලා. ඉතින් ඒ ඒ හැමතැනම මම දැක්කේ මෙතන තියෙන මනුෂ්‍යත්වය මොකක්ද, මෙතනින් යම් කිසි කෙනෙකුට අපට යම් කිසි ක්‍රමයකින් ක්‍රමවේදයකින් උදව්වක් කරන්න පුළුවන්ද, යහපතක් වෙන්න පුළුවන්ද කියන එක. දැන් මෙතුමා කවදාවත් ඒක මේ කටින් කියලා නැහැ අපිට. දැන් මම හොඳට දන්න නිසා අවුරුදු 30ක් 35 තිස්සේ දන්න නිසා මම දකින්නේ හැම 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 වැඩ කටයුත්තක්ම
අවසානයේ යම් කිසි කෙනෙකුට යහපතක් වෙලා ඒක නවතන්නේ. දැන් මෙතුමා කාලයක් වැඩ කරා මේ disaster management institute එකේ ජාමන් වෙලා කාලයක් මම හිතන්නේ අවුරුදු 1.5ක් දෙවයි සුනාමියකට පස්සේ. මම එක දවසක් බැරි මතන මං ගිහලා කිව්වා සර් මේ මේ මේක කරන්න එපා මොකද හැමදාම වාහනයක නැගලා කිලෝමීටර් 100යි 200යි රටවටේම යනවා. මම කිව්වේ දැන් මෙතුමාට ඒකනේ මම මෙතුමාට වඩා ටිකක් තරුණයි කමක් නැහැනේ. ඒ මොනාට ඒ ඒ බාරගත්ත ඒ වැඩ කටයුත්ත මටවත් කරන්න බෑ. මං කිව්වා මේක හොඳ නෑ. ඔබතුමාගේ ශරීර සෞඛ්‍යයටත් හොඳ නෑ කියලා මේක කරන්න එපා. ඔච්චර වාහන වල නැගලා අද බලපුවා මඩ කලිපිකේ හිට ත්‍රිණාමලයක ඒක අර අර මම කියපු කරුණ තමයි හැම වෙලේම මේ එතුමාට ධෛර්යයක් දුන්නේ යන්න ඉස්සරහට. මමත් සංස්ථා සේවයේ ඉඳලා රාජ්‍ය සේවයට එන්නේ ලෑන ප්‍රනාන්දු මහත්මයා නිසා. එතුමා යටතේ තමයි මම මුලින්ම රාජ්‍ය සේවකයෙක් විදිහට කටයුතු කරන්නේ. සමහර විට එතුමාගේ වෙලාවේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෙලා හිටියේ නැත්නම් මම ඒ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාගේ යම් යම් ආකල්ප නිසා මම දමල ගහලා යන්නත් ඉඩ තිබුණා. ඔබ හිටපන් කියලා තමයි මට කිව්වේ. කොහොමත් ඉතින් ෆුට්බෝල් මැච් එකක් ගහන්න බෑ 6 දෙනෙකුට. 11ක්ම ඕන. ගෝලිත් ඕන. කැප්ටන්ුත් ඕන. අනිත් අයත් ඕන. ඉතින් මගේ කොහොම හරි එක්තරා ලක්ෂණයක් හුඟක් දෙනා දුටුවා. මගේ රවුන්ඩ් හෝල් එකට ස්පෙක් එකක් හරියන්නේ නැහැ. රවුන්ඩ් ස්ටික් එකක්ම තමයි හරියන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ මට ඇලුම් කරනවා ඒකට. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ඒ දෙන උපදේශ අවවාද ගුරුහරුකම් කළ යුතු දෑ නොකළ යුතු දෑ මේ ලෝකෝපකාරයෙන් මං කියන්නේ මොනවද මේ මට මතකත් නැහැ ලෝකෝපකාර කපි යුනිවර්සිටි එක හැදාරුවට ඉතින් ඒවා මමම සකස් කරගෙන මගේ ඔළුවේ ගමන ගියා මම ඒ ගිය ගමන සාර්ථක වීම තමයි මේ ලංකාවේ මේ චරිත ප්‍රදාන ගත්තාම අපි දකින්න ප්‍රධාන දුර්වලතාවයක් තමයි මේ මේ චරිතයේ රිද්මය. මේ පොතට ඇතුළු වෙන්නේ ඊටම කලාතුරකින්. දැන් එහෙම පොතක් ගැන එකපාරටම මට සිහියට එන්නේ මේ අපේ ආචාර්ය ඉත්තපාණේ ධම්මාලංකාර මහානායක හාමුදුරුවෝ ලියපු මේ මල්පැලේ උපන් පන්සලේ පියතුමා මර්සලින් ජයකොඩි පියතුමා ගැන ඒ ලියපු පොතේ මර්සලින් ජයකොඩි පියතුමාගේ රිද්මය අපිට දැනෙනවා. මේ පොත කියවද්දිත් එහෙමයි. ලොකු සර්ගේ රිද්මය මේ පොත කියවද්දි දැනෙනවා. මේක මේක කොහොමද මේ මේ අභියෝගය ජයගත්තේ? මේක කොහොමද මේකට මුහුණ දුන්නේ? ඇත්තටම ඒක තිබුණේම මගේ නෙමෙයි. මගේ ඒක මගේ දෙයක් නෙමෙයි. මම උත්සාහ කරේ ඒ කියන්නේ අපි දැන් මේ අතීත සිද්ධි කතා කරද්දි පවා දැන් බලන්න දැන් මේ ලයන ප්‍රනාන්දු මහත්තයාගේ ඔබ මේ දැන් මේ සමන්නේ අහපු ප්‍රශ්නේදී දුන්න උත්තරේ කොච්චර මේ මේ කියන්නේ තමන් ගැන නෙමෙයි අන්තිමට කතා කරන්නේ. ඒක තමයි ස්වභාවය. කියන්නේ මොකක් හරි එතකොට අපි දැන් මේ කතා බහ කරද්දි පොත සඳහා එයාම තමයි මේකේ තියෙනවා නම් විහිළු මේ විහිළු ඔක්කොම එයාගේ මගේ නෙමෙයි. මම කරේ ඒ කතා කරන භාෂාවෙන් ඒ ටික අරගෙන ඒ ටික පිළිවෙලට හදලා අතන මම වැඩිපුර කරේ දේවල් පොඩ්ඩක් අයින් කරපෙක. මේකේ සංක්ෂිප්තභාවය සඳහා යම් දේවල් ඉවත් කරපෙක. ඒ අරුණම මේ ලයන ප්‍රනාන්දුගේ වචන තියෙනවා. මං අහන් ඉදපු වචන කතා කරන භාෂාවෙන් ඒ විහිළු ඒ වචන ඕන්න එකක් දෙකක් මේ ලියන්න පොඩ්ඩක් එහෙම වෙන්නේ නැති. ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ තමයි ලයන ප්‍රනාන්දු. තමන්ගේ තානාන්තර ඒ සියල්ල පැත්තකට දාලා සෝමලතා සුභසිංහ කියන චරිතාංග නිලියගේ රියදුරා බවට පත් වෙලා කටයුතු කරන චරිතයක්. ඒ පෞලේ චරිතය ගැන මොකද්ද විපුල කියන්නේ? දැන් මම පොතක් කියනවා කියලා ආරංචිනවා මට ඉනහා ගියා. මං කිව්වා කොහොමද මේ ඔබතුමාගේ මුළු කාලය ගැනම මේ කාට හරි මේක වාඩිලා ලියන්න පුළුවන්ද කියලා මං එහෙම. ඔයා මෙතන මෑන් ෆෝර් ඕල් සීසන්ස් කියන එක හරියටම හරි. නමුත් ඊට වඩා මම කැමතියි කියන්නේ මුළු ජීවිත කාලයටම එක්වරක් පමණක් හම්බ වෙන මේ පුද්ගලෙක් හැටි තමයි මම මෙතුමා දකින්නේ. ලයනල්ස් ඉපදුනේ 1936. මම ඉපදුනේ 1994. වයස් පරතරය අවුරුදු 58ක්. අවුරුදු 58ක් තමයි ලයනල්ස් රාජ්‍ය සේවයේ වැඩ කරලා තියෙන අවුරුදු ගන්න. එතකොට ඒ වයස් පරතරය මම ඉපදුන කාලේ මම ඉපදුන වෙලාවේ
අර කිව්වා වගේ මේ ජනමාධ්‍ය එකම වෙලාද ජනමාධ්‍ය අමාත්‍යාංශය සංචාරක අමාත්‍යාංශය මම හිතන්නේ ගුවන් සේවා ජාතික රූපවාහිනිය ගුවන් විදුලිය ලේක් හවුස් මේ ඔක්කොම එකට පාලනය කරන මේ ඔක්කොම මර ඇදගෙන යන චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ආපු ගමන් මේව ඇදගෙන යන ධර්මශ්‍රී බණ්ඩාරනායක ධර්මශ්‍රී සේනානායක එමෙතුමත් එක්ක ඇදගෙන නම් මං ඉපදිලා අතදරුවෙක් විදිහට ඉන්න කොට ඉතින් ඕක තමයි පරතරේ හොඳ අපි අපි මේ දකින්න සුවිශේෂ දෙයක් තමයි රාජ්‍ය සේවයේ සහ දේශපාලන දේශපාලනඥ සහ රාජ්‍ය සේවකයා මේ දෙක අතර හරියට ඉර ඇඳගත්ත හැබැයි රාජ්‍ය සේවකයා හැටියට ඒ ඉර එහා පැත්තට පැන්නෙත් නැති දේශපාලනඥයාට ඒ ඉරෙන් මෙහා පැත්තට පනින්න ඉඩ දුන්නෙත් නැති චරිතයක් තමයි ලයනල් ෆර්නාන්ඩෝ කියන්නේ කොහොමද මේ හපංකම කරේ මම මේ මුලින්ම පටන් ගත්තේ DRO හැටියට ගාල්ලේ ගාල්ලේ වකට ගාලු දිස්ත්‍රික්කයේ ආසන තුනක් හබරාදුව හියාරේ ඒ වගේ විශාල ගම් නියම්ගම් සහිත DRO වසමක් තමයි තිබුණේ ඒ වකට හිටපු ගම් මුලා දෑනීන් කම වගේ 55ට කිත්තු ඉතින් ඒගොල්ලවත් ආම්බාම් කරගෙන මට DRO වෙලා යන්න සිද්ධ වුණා අවුරුදු 20 ගානක තරුණ ඈ ඉතින් නමුත් මට කිසිම කෙනෙකුගේ අගෞරවයක් මට අත්විඳින්න වුණේ නැහැ මගේ වයසත් අවුරුදු 24යි එතකොට පෙර දිනින් අවුට් වෙලා ගිහිල්ලා හැබැයි ඒ හැම කෙනෙකුගේම සහයෝගය පුදුමාකාර විදිහට මට ලබා ගන්න පුළුවන් මේ මොකද මම තනකට රාජකාරිය වලට ගියාම එතනින් මම ඉගෙන ගන්නෙ නෑ මම ඉගෙන ගන්න ඊට කලින් යන්න කලින් ඒ පළාත ගැන සේවය කවුද කරන්නේ කොහොමද මොනවද තියෙන දොස්පරොස් ඒ අනාදි වශයෙන් ඉතින් ඒක මගේ ලේවලට ඌරක් දැක්සා එහෙනම් මට කිසි කරදරයක් වුණේ නැහැ DRO සේවය රටේ මහත්තයාගේ සේවයෙන් කැඩිලා එතකොට රටේ මහත්තයා කියන්නේ විශාල පළාතක් අපි කියමු දුම්බර උඩු දුම්බර ඒ වගේ විශාල ප්‍රදේශයක් පාලනය කරපු පුද්ගලයෙක් ඒක පරම්පරාවෙන් එන ඉතින් ඒ නිසා මම ඒකත් දැනගන්න ඕන මේ සේවයට යනකොට DRO සේවය ඉතින් ඒ නිසාවෙන් මට කිසියම් මේ කරදරයක් උනේ නැහැ ඒ කියන්නේ මම දැනගත්ත දැන් මම යන්නේ ඒ දණ්ඩක් උඩටද පාලමක් උඩට මම කල් වේලා ඇතුව දැනගන්න ඒ නිසාවෙන්ම මේ මට ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. එතකොට දේශපාලනඥයෝ ඒගොල්ලන් දැනගෙන ඉඳලා තියෙනවා කොහොම හරි ඉතින් මම කතා වෙනවානේ. කොහොමද දැන් මේ ඊළඟට එන DRO ඊළඟට එන DLO DLO කියන්නේ ලෑන්ඩ්ස් ඔෆිසර්. ඒගොල්ල හදාරනවානේ අපිව. ඉතින් ඒ හැදෑරීම තුලින් තමයි ඒගොල්ල එක්ක කඩු අමෝරාගෙන එන්නේ. නැත්තම් එකට යාවෙලා එකට එක ගමනක යන්නේ. ඉතින් අන්න ඒක දෙවන්න තමයි මම හැම වෙලේම ගත්තේ public relations is very fundamental extremely fundamental ඒ විදිහට ඒ රජයේ සේවයෙන් මම උකහා ගන්න බැලුවේ නැහැ මොනවාද මට ගන්න මට දෙන්නම තමයි ඕන උනේ මගේ කාලය මගේ මහන්සිය ජනතාව තුලට ගිහාම කොහොමද ඒකට සලකන්නේ මං ඉඳලා හිටලා සිගරට් එකක් බොනවා ඒ කාලේ හැබැයි කවදාවත් කාර්යාලයේ සිගරට් බිව්වේ නැහැ ඉන්ස්පෙක්ෂන් සල් බිව්වේ නැහැ ඒ අනාදි වශයෙන් මගේම පද්ධතියකුත් තිබුණා
जनता लतिटा पुल सिगरेट इधे मे मटम ओणकर्ण विधिये संप्रदाय मंगड़नगा एक दो मे मट कारदरिया समहार मतिवृत्क हूं ओह ईट वड़ा अद मतिवृत्क जनाधिपति वृत्क මෙතුමගේ මතය පිළිගත්තා නම් මෙතන රැඳුණා නැත්තම් දමනහලා DR කෙනෙක් හැටියට ජීවිතේ පටන් ගන්නකොට රුපියල් 350ක් හරි අතට ගත්ත ලයනල් ප්‍රනාන්දු තමන්ගේ දීර්ඝ කාලීන රාජ්‍ය සේවයට ආයිබෝන් කියලා ඉල්ලලා ආස්සෙලා ත්‍රිවිලර් එක නැගලා ගෙදර ඇවිල්ලා ගාන ඇහුවාම කිව්ව 350යි කියලා රුපියල් 350ක් දීලා රාජ්‍ය සේවය අවසන් කරා. අවසන් කරා. පොත ගැන කතාබහ අවසන් කරමු පොතේ නැති පුංචි කතාවක් කියලා. මේ කතාව තරිඳු ඔබ මේ ගැන ලියන ඊළඟ පොතට අතුලත් කරන්න. අපි දැනට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංග වේදියා සිරිල් වික්‍රමගේ. ඔහු සිනමා නළුවෙක් වුණේ ලයනල් ප්‍රනාන්දු මහතා නිසා. විනුවන්ගොඩ රාජකාරී කරන කාලේ මේ තරුණ DR මහත්තයව හම්බෙන්න එනවා ප්‍රදේශයේ නම් දැරූ ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ඔවුන්ට උණ වෙනවා ඔවුන් නිෂ්පාදනය කරන චිත්‍රපටයක් සඳහා නළු නිළියන් තෝරගන්න. ඉතින් මේ තරුණ DR මහත්මයා ඔවුන්ව යවනවා සරච්චන්ද්‍ර පබාවතී නාට්‍ය නරඹන්නේ කියලා. එහෙම තමයි ලීනස් දිසානායකට සිරිල් වික්‍රමගේ හම්බෙන්නේ. ඒ නිසා තමයි සත්සම්දුර නම් වූ චිත්‍රපටයේ බිහි වෙන්නේ. ඒකට මුළු පිරුවේ ලෑනල් ප්‍රනාන්දු මහතා. ඒ කතාව අපි ඊළඟ පොතෙන් කියවන ප්‍රාර්ථනාව ඇති. මෙහෙම අදහසක් අපි හැමෝගෙම හිතේ තියාගන්න. ලෑනල් ප්‍රනාන්දු අපි ලොකු සර් තමන්ගේ ජීවිත කාලය පුරා බොහෝ අලුත් දේවල් කරා බොහෝ පූර්වාදර්ශ ලබා දුන්නා ඉතාමත් කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට සේවය කරා ඒ සියල්ල කරේ විපුල කිව්වා වගේ මනුෂ්‍යත්වය වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඉතින් ඒ වුණිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරන්නට ඔබේ අධ්‍යක්ෂ ප්‍රයෝජනවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනම thank you.